ඒ නාමචන භාර දුන් අපේක්ෂකයන් 39 දෙනාටගේ අදාළව මේ ඡන්ද පත්‍රිකාව මුද්‍රණයකට අවශ්‍ය නම් මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි මේ වෙනුවට නාමචන අවසන් දින 5ක් ඇතුළතදී අපි අවසරලත් මුදල ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් අදාළ සාකච්ඡාව ඊයේ දිනේදී මෙතන කමිෂන් සභාවත් මේ තරඟ කරන ලබන අපේක්ෂකයන් සහ අපේක්ෂක නියෝජිතයන් අතර පැවැත්තුණා. ඉදිරි දිනයකදී අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනවා. මේ තැපැල් ඡන්ද දෙන්නේ ඍජුවම මෙතන රාජකාරී සදහාගෙන අපේක්ෂිත රජ නිලධාරීන් සදහා. මේ විශේෂයෙන්ම අපි අපි විසින් නම් කරන ලබන සාහිත්‍ය ක්‍රම නිලධාරියෙක් ඉදිරියේදී ඡන්දය සලකුණු කිරීමට හැකියාව තියෙනවා. අපි ඉල්ලා සිටිනවා සිනම රජයේ සේවකයන්ගෙන් තමන්ගේ සේවා ස්ථානයේ හැකි තරම් එම දින දෙකේ තුලද තමන්ගේ ඡන්දය සලකුණු කිරීමට කටයුතු කරන්න. මැතිවරණ සමයේ නොකළ යුතු කාර්යයන් පිළිබඳවද මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පෙන්වා දුන්නා. රාජ්‍ය ආයතන තුල ප්‍රචාර කටයුතු කිරීම සම්පූර්ණයෙන් තහනම්. යම් ලෙසකින් රාජ්‍යයන් එවැනි ආකාර ප්‍රචාර කටයුතු කිරීම දුවහොත් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනයේ ප්‍රධානිය වගකීම් වෙනවා. නාමයෝජනා පටන් ගත දිනේ ඉඳන් මැතිවරණය අවසන් වී සතියක් යනතෙක් පෙළපාලි තහනම්. ඒක තමයි නීතියෙන්. ඉතින් මේ නීතිය ක්‍රියාත්මක කරන්න අපිත් එක්ක පොලිස් දෙපාර්තමේන්තුව එකතුලා ඔවුන් කිපමණින් ඔවුන්ගේ කාර්යභාරය කරමින් යනවා. කොහොමත් මේකට ඇස්තමේන්තු කරලා තියෙන විදිහ බිලියන 10යි. ඒත් එක්ක අපි දන්නවා ගේපාර 35 දෙනෙක් හිටියා. මේ පාර 39. ඒතර අපි දන්නා ඡන්ද පත්‍රිකාවේ දිග ප්‍රමාණය අඟල් 26, අඟල් 27 දක්වා විතර වැඩිලා තියෙනවා. ඉතින් කොහොමත් එක කොළේ එතකොට යන්නේ. ඡන්ද පත්‍රිකාවේ හැඩය වෙනසක් වෙන්නේ නැහැ. අවශ්‍ය කරන කොළ ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ ආකාරමයි. තියෙන තත්ත්වයත් එක්ක බොහෝ වෙලාවට අපේ අදාළ ඇස්තමේන්තු මුදල තුල අපිට මේ කටයුතු කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මැතිවරණ වියදම් සම්බන්ධයෙන් විධිමත් ලෙස ක්‍රියා කළ යුතු බව ෆෙඩරල් සංවිධානය ප්‍රකාශ කරනවා. ඊයේ දිනේදී දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමත් මේ පිළිබඳව සාකච්ඡා කළා. 750 සිට රුපියල් 1000 දක්වා පරාසයක විවිධ දේශපාලන පක්ෂ සාපේක්ෂකින් මේ යෝජනා ඉදිරිපත් කරපු බව අපිට වාර්තා වුණා. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී රුපියල් 20ක මුදලක් තමයි එක ඡන්දායකයෙක් වෙනුවෙන් වෙන් වුණේ. ඉතින් අපි හිතනවා මේ වර ඒ මුදල රුපියල් 100ත් 200ත් අතර වගේ මුදලක තීරණය වීමට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. මේ අපේක්ෂක වියදම් සීමා කිරීමේ නීතිය ගෙන එන්නට ප්‍රධාන හේතුව තමයි මේ රටේ සෑම අපේක්ෂකයෙකුටම සම බිමක් නිර්මාණය. ඒ වගේම මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වළක්වා ගැනීම සඳහා තමයි මේ නීති ගෙනල්ලා තිබෙන්නේ. ඡන්දදායකයාට කවුරු හරි අපේක්ෂකෙක් හෝ ඔහුගේ නියෝජිතයෙක් ඔබට සල්ලි දෙන්න උත්සාහ කරනවා නම් ඒකෙන් පේන්නේ ඔබට දීලා තියෙන්නේ මිලක් පමණයි. ඔබේ ඡන්දයට දේශපාලන වටිනාකමක් ප්‍රජාතන්ත්‍රීය වටිනාකමක් ලබා දෙන්නට ඔවුන් ක්‍රියා කරන්නේ නැහැ. නිසා එවැනි අයට ඡන්දේ දීම පිළිබඳව ඔබ දෙපාරක් නෙමෙයි 10 පාරක් සැලකිලිමත් විය යුතු වෙනවා. පෝස්ටර් මගින් මැතිවරණ නීති රීති උල්ලංඝනය වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඇත්තට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද? අපේ රටේ නීතියට අනුව පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කරන්න පුළුවන් නිශ්චිත තැන් කීපයකදී විතරයි. මේ මහා මාර්ගවල මේ පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් නැහැ. යම් අපේක්ෂකෙක් නීතිය නොසලකා හරිනවනම් පරිසරයට හානිකර විදිහට කටයුතු කරනවනම් ඔහු හෝ ඔවුන්ගේ ආධාරකරුවෝ එවැනි පිරිසුත් අපේ රටේ ජනාධිපතිවරයෙක් හැටියට පත් කරගන්න සුදුසුද කියන කාරණේ කල්පනා කරන්නට වෙනවා. මේ අතර මැතිවරණ පැමිණිලි 519ක් ලැබී තිබෙනවා. එක් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සහ නීති උල්ලංඝනය කිරීම 503ක් ඒ අතර වෙනවා.